नमस्कार वीवा बुदुरुवन समदा बुदुहिमि शरण्यामि। नमस्कार वीवा दमरुवन समदा सद हम शरण। नमस्कार वेवा संग रुवनट समदा महासंग शरण यामि। नमस्कार वेवा तुनु रुवनट शरण्यामि। साधु अपट मी श्री सद्धर्मे किया दून अपव पैविधि कले अपगे पिन्वत लुकु स्वामीन वहासेट अपगे नमस्कारे वीवा। साधु श्रद्धावंत पिन्वतुनी अपट बुदुरजानन वहासे नमक मे देशना कल धर्मे अपे जीवितेट लंकरगन अपे जीवितेट गलपगन मे धर्मे अवबोध किरीम किन कारणे दी अपे जीविते अपट नोपेनिन देक बलपैमक तियनु ए तमाई कर्मे कियला कियन्ने। मेक अपे जीविते चेतनात्मकव सितक क्रियाकारित्वयत् एक्क बेंदिला तियन देयक्। मेन्न मे गैन अवबोध करगन लोकेट पेन्वा दुन्नी अपगे शास्त्रुन् वहन्से ए अपे अपगे गौतम बुदुरजानन वहन्से। उन्वहन्से देशना कल आकारेट लोके दिस बलद्दी तमाई अपट तेरुं गंड पुलुवन् वेन्नी मेवन् वू क्रियाकारित्वयक् अपि जीविते तुल पवतिनवा कियन कारणे। ඔබ කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාද්දී අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වුණ අරහත්ත්වයට පත් වෙච්ච ශ්‍රාවකෙක් ඉන්නවා කවුද? සුභද්‍ර. බලන්න අන්තිම මොහොතේ පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේ පින්වන් පාන්ට සමහර විට ඊටාම සුළු මොහොතකට කලින් අරහත්ත්වයට පත්වෙන්න තරම් පින තියෙනවා. තමන්ගේ සිත තමන්ගේ ඕන ඉලක්කයට හසුරවන්න පුළුවන්කම හැකියාව ලැබිලා තියෙනවා. නමුත් අවසාන මොහොතක මේ විදිහට පැමිණෙන්නටත් හේතුවක් තියෙනවා. ඒ තමයි පෙර සංසාරේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගෙදර මං හිතන්නේ ඥාති සහෝදර ආදී අය බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා මෙයාට කතා කළා. යං බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දන් දෙමු.
එතකොට මෙයා කියන්නේ මොකක්ද? එතකොට මෙයා කියනවා මේ පස්සේ බැරියේ. එහෙම කියනවා. පස්සේ වෙලාවක බැරියේ මම පස්සේ ඉන්න ඔයාලා යන්නකෝ කියනවා. මෙයා මොකද කරන්නේ? සමහරලාට එන්නේ අන්තිමට එනවා. දැන් දවස් 7ක් කියමුක සමහර 7 වෙනි දවසේ දන්නේ. අන්තිමට එනවා අන්තිම මොහොතේ. ඇවිල්ලා මෙයා මොකද කරන්නේ? මෙයත් බත් හැන්දක් බෙදලා. ඊට පස්සේ ගෙදර අය කියනවා යම් බනහන්න. ඕවට කොහෙද වෙලාව? කොච්චර වැඩ තියෙනවද දරුවන්ගෙනි වයසට ගියාම? එහෙම කියනෝ නේද? ඒ වගේ. ඔයාලා යන්නකො මං එන්නම් කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මග හරින ස්වභාවය නැද්ද නිකන්? හැබැයි කොහොම හරි එනවා. පස්සේ ඇවිල්ලත් මෙයා ඉස්සරහකට එන්නේ ওই කෙල්ලවරක පිටිපස්සෙනේ. එතකොට බාන්න මේ හිතේ තියෙන මන්දගාමී ස්වરૂපයක් නේද ඒක? නේ? අසංකාරිකද සසංකාරිකද? එතකොට බලන්න වෙච්ච දේ. ඊට පස්සේ මොකද වුනේ? මෙයා බුද්ධ කාලේ ඉපදිලත් මෙයා කල්පනා කර කර හිටියා නේද? මෙයා වැඩිමල් බුදුරයන් වහන්සේ බාල එහෙම බාලයි මෙහෙම උනම් ප්‍රශ්න කරන්නේ කොහොමද? එහෙම හොඳ මේ ගැළපෙන්නේ නෑ නේද? ඒ විදිහට එක එක ඒවා හිත හිත ප්‍රමාද වුණා. අපිත් එහෙමනේ. ඒතර හිතෙනවා නිකම් පිනනේ වගේ එකක් දෙනව නේද අපිට උනත් යම් බණාන් අන්න බුදුසෝද කියලා. ආ කියලා. එහෙම වෙන්නේ නැද්ද? ඕන තරම් ඉන්නවා. එතකොට මේ අත්දැකීම ඔබට නැද්ද? ඔබටත් ඇති. සමහර අය කියනවා අනේ මේක ගැන කිව්වේ ගොඩ කාලෙකට කලින්. අපිට උනන්දු ආවෙ නෑ නේ කිව්වා. පස්සේ නින්න හම්බුනේ. එහෙම කියන්නේ නැද්ද? එකාතකින් මේ සිද්ධිවල සැඟවිච්ච දේවල් තියෙනවා. පුරුදු. මේව මොනවද සමහර විට? සංසාරී සකස් වෙච්ච යම් යම් පුරුදු. එතකොට මේ සුබද්‍ර අවසාන මොහොතේ ඇවිල්ලා අහපු බණ පද ටික තෝරගත්තා. අරහත් වෙන්නපත් වුණා. මෙන්න බලන්න අපිට නොපෙනෙන අපි නොදන්න කතාවකුත් මේ හැම දෙයක් පිටිපස්සෙම තියෙනවා. එක තැනක අහනවා මේ දේවල් ඉබේ හටගත්තද? නෑ කියනවා. දැන් මේ ගොඩනැගිල්ල ගත්තොත් ඉබේ හටගත් එකක්ද? නෑ. මැටි තිබුණේ කොහෙද gadol හදාගන්න? කොහෙද තිබ්බේ? මැටි තිබුණේ පොළවේ. එතකොට හුණු ආදීදී පොළවෙන් ගත්තා. ලී ආදීදී කැළේ තිබුණා. මිනිස්යන්ගේ උත්සාහයෙන් ගොඩනැගුවා. එතකොට මේක ඉබේ හටගත්තද? නෑ. කොහොමද හටගත්තේ? හේතුගෙන් හටගත්තා. දැන් අද අපි මේ උදේවරු ඉගෙන ගන්න දේශනාව හොඳට අහගෙන හොඳට මතක තියාගන්න. මේ උදේවරුේ කියා දෙන දේ සවස් වරුවටත් බලපානවා. ආන්ගේ හින්දා. ඒ නිසා මෙන්න මේ කාරණා අද මේ උදේවරුේ කියා දෙන දේ හොඳට ඔළුවට ගන්න. බණහද්දි අර කොසල් රජුර කිව්වි එක දවසක් බණහන්ට ආවා. ස්වාමිනි හරි පුදුමයි ඔබ වහන්සේ බණ කියද්දි ඔබ වහන්සේගේ ශ්‍රාවකය. ඒකට එක්ක මම රජමැදුරේ අර විනිසුරු ශාලාවේ ඉද්දි කෑ ගහන්න එපා කියන මේ රජෙක් කියලාවත් ගානක් නෑ.
කෑ ගහනවා කිව්වා. මට මේ එපා වෙනවා කිව්වා. නමුත් ස්වාමීනි, එක දවසක් මමත් හිටිය බණහන්ට ඇවිල්ලා එක භික්ෂුවකට හිබුමක් ගියා. ගිය ගමන් අනිත් භික්ෂුව මොකද කරේ? කකුලෙන් පොඩි තට්ටුවක් දාලා කිව්වා, බුදුරජාණන් වහන්සේ ජීවිත අවබෝධයට ධර්මය කියන නිහඬ වෙන්න. නිහඬ වුණ. දැන් බලන්න, ඒ ධර්මය අහද්දී මොනතරම් සංසිඳුණු හිතක් ඒ ඇත්තන්ට තිබිලද? හිටගෙන ඉඳලා බණ අහන්න වාඩි වෙන්නේ කොහමද? දැහෙන් ගත වුණා වගේ. කොහමද? දැහෙන් ගත වුණා වගේ. මේ ධර්ම කරුණු අහගෙන ඉන්න හොඳට සිහිය පිහිටලා තියෙනවා. සිහිය පිහිටලා හින්දා, නීවරණ නැති හින්දා, හිත හොඳට එකඟ වෙලා නිසා අර කියන කරුණු මොකද වෙන්නේ? ඇතුළට යනවා. හොඳට ගැළපෙනවා. ආන්න ධර්ම අවබෝධය කරා ගියා. අද ටිකක් මේක මේ යුගයේ ඈත් වෙලා තියෙනවා. නමුත් ඒදී අපි පුරුදු කරගන්න ඕනේ. ඒක සමාධිය ආදී ධර්මතා දියුණු කරගන්නටත් බලපාන කාරණයක්. අද අපි ඉගෙන ගන්නේ විඥාන සූත්‍රය. මොකක්ද නම? විඥාන සූත්‍රය. මේ විඥානය කියන දේ පැහැදිලිව පිළිසිඳුව රැල් බුරුල් නැතුව හොඳට තේරුම් ගන්න ඕන එකක්. ඒ ගැන තේරුම් ගත්තොත් ලොකු දෙයක් තේරුම් ගත්තා. එහෙම තේරුම් ගත්තොත් අපිට දුෂ්කර දෙයක් තේරුම් ගත්තා වෙනවා. දැන් අපි තේරුම් ගන්න යන්නේ කාවද? ඈ, මමම තමයි නේද? මම කියලා කියන තව එක්කෙනෙක් නේද? ඒ තමයි අපි දැනගන්න යන්නේ, අල්ලගන්න යන්නේ කට්ටෙක්. කවුද? කට්ටෙක්. වෙට්ටුකාරයෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැජික් කාරයා. කවුද? මැජික් කාරයා. මැජික් කාර්යව අල්ලගන්න එක ලේසිද? ලේසි නෑ. එතකොට මැජික් කාර්ය කියන්නේ කවුද? ඕගොල්ලෝ යනවනේ ඉස්කෝලේ ගිය කාලවල. අපි ඉස්කෝලවල් වලට ගෙන්නනවා, කානිවල් වලට ගෙන්නනවා නේද? ඊට පස්සේ විවිධ තැන්වලට ගෙන්වහම මුණුබුරු මිනිබිරියොත් එක්ක සල්ලි අරගෙන යනවා බලන්න. කාවද? ගෙදරට වෙලා බැලුවනම් හව් වෙනවා නිකම්ම. ඔව්ද නේද? මැජික් කාර්ය කහගාවද හිටියේ? ඒ මැජික් කාර්ය තමයි කිව්වේ යමම් බලන්න මැජික්. මේ මැජික් කාර්යට හව් වෙලා අපේ තෙන්ට ගියාද නේද? ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මැජික් කාර්යය නෙමෙයි, මේ මැජික් කාර්යය බලා ගන්න. හතරමන් හන්දියේ මැජික් කාර්යය ඇවිල්ලා මෙයාගේ වැඩ පටන් ගන්නවා. බෑග් එක ඇරියා. එයාගේ උපකරණ ටික ගත්තානේ. අද කාලෙන් ටයි කෝඩ් දාලා ලස්සනට ඉනෝ නේද? ඊට පස්සේ මොකද කරන්නේ?
හිටපු ගමන් ඔන්න පරවි මවනවා. හිටපු ගමන් මෙහෙම රවුමක් කරගෙන එකපාර මල් කුපුවටක් අරගෙන අනිත් අයට පෙන්නනවා. අපි කොහෙ තිබුණේ කද්ද? ඔව්ද නේද? ඔව්. හිටපු ගමන් අර ගොටු වලට කිරි වක් කරන වක් කරන වක් කරන මුකුත් ප්‍රශ්නයක් නැහැ. හරි පුදුම. අපිත් ගිහින් කරනවා බැලුවා මොකද වෙන්නේ? ඉවරට ඉවරයි. ඔව්ද නැද්ද? එකපාර ඔහොම කරන ගින්දර මවනවා නැද්ද? මාර මැජික් කියලා. නේද? හැබැයි ඔතන ඉන්නවා නුවණ තියෙන කොළුවෙක්. ඇස් තියෙන නුවණ තියෙන කෙනෙක්. මෙයා ඔක්කොටම වඩා කට්ටේ. ඇයි ඒ? මෙයා හොඳ කල්පනාව තියෙන. මෙයා බලන් ඉන්නවා. සද්ද නෑ. හෙලවෙන්නේ. කට්ටි ඉස්සරහින් බලන් ඉදි මෙයා හිමීම් පිටිපස්සෙන් එනවා. එහෙනුත් බලනවා. මේ පැත්තෙනුත් බලනවා. ඒ පැත්තෙනුත් බලනවා. ඇයි මේ මැජික් කාර නිකන් මල් වා අර මල් ටිකක් කලඹක් අතට ගන්න එක පාරක් කැරකෙන්නේ? මෙයා බලනවා මොකක් හරි තියෙන්න ඕනේ. එතකොට මේ පැත්තෙනේ සෙනග ඉන්නේ. කෝට් එක ඇතුලේ තමයි මල් කලඹ තියෙන්නේ. මෙහෙම කැරකෙද්දි මොකද වෙන්නේ? මේ පැත්තට හැරුණාම අනිත් අයට පේනවද? නෑ. මේ පැත්තට හැරලා මේ පැත්තට එද්දී අතේ මල් ටික තියෙනවා. කොහෙන්ද ගත්තේ? කෝට් එක ඇතුලින් ගත්තේ. අන්න හවු වෙනවා බොරුව. මෙතන ඇති දෙයක් නෑ. ආන්නී වගේ තමයි මේ විඤ්ඤාණය දකින්න කිව්වේ කොහමද? මැජික් කාරයක. මෙයත් මැජික් පෙන්නන. මොනවා හරි දැක්කහම මෙයා පෙන්නනවා මැජික් එකක්. තරහ ගන්නවා. ඒතුර අපි තරහ ඇවිස්සෙනවා. හවු වෙනවා. තව දෙයක් දැක්කහම දුක හිතෙනවා. ඔන්න මූඩ් එක වෙනස් වුණා අපේ නේ. වෙනස් වුණා. මොකක් වෙලාද? තව මැජික් එකක්. ඔන්න වර්ණා කරනවා. ඒතකොට මොකද වෙන්නේ? හවු වෙනවා. තව මැජික් එකක්. නැද්ද එහෙම? ආන්නේ. ඊට පස්සේ බණහන් ඉන්නවා. බුද්ධ දේශනාව කියනවා මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ. නමුත් එයා ඉස්සරහපු එකක වැරදි ඒවා තියෙනවනේ. මැජික් කාරය එව්ව පෙන්නනවා. මෙව්ව තමයි හරි. ඕකේ තියෙන වැරද්ද. එතකොට මොකද්ද? තව මැජික් එකක්. අපි යන්නේ නැද්ද හවු වෙලා? යනවා. ආන්න එහෙමනම් මෙන්න මේ මැජික් කාර්යය ගැන දැනගන්න තමයි අපි යන්නේ. එතකොට මේ මැජික් කාර්යව අල්ලගන්න නම් යාට ඕනේ ප්‍රඥාවකුත්. ඒ වගේම තමයි යාට ඕනේ මොකද්ද? මානසිකාර්යකුත් ඕනේ. මොකද්ද ඕනේ? හොඳ මානසිකාර්යය. ඇයි මිලිඳු රජුර අහන ප්‍රශ්නයකට නාගසේන ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. මානසිකාරයෙන් මොකද්ද කරන්නේ කියලා ඇහුවා. මානසිකාරයෙන් කරන්නේ යමක් එක්තෙන් කරන එක කිව්වා. ඒ කොහොමද කිව්වා? මානසිකාරය ප්‍රඥාව දෙක එකක්ද කියලා නේ අහන්නේ. එතකොට නිවිස්තර කරන්නේ නෑ නෙහෙම නෙමෙයි කියලා. මානසික මෙන්න මෙහෙමයි කිව්වා. ගොයන් ගත්තාම එක අතකින් වම් අතින් මොකද කරන්නේ? මෙහෙම අල්ල ගන්නවා. දකුණු අතේ කැත්තෙන් මොකද කරන්නේ? මෙහෙම කපනවා. ඒ වගේ හිව්වා. ප්‍රඥාවෙන් තමයි මොකද කරන්නේ? කෙලෙස් සිඳලන්නේ, ආසාව නැති කරන්නේ. එතකොට ඒක අල්ලගන්නේ කොහොමද? මානසිකාර්ය කරලා. දැන් ඔබ වුණත් හරි. අද ආයතන භාවනාව ටිකක් කරන්න ඕන. මේක අවබෝධ කරගන්න ඇත්තා. පංච උපාදානස්කන්ධය අවබෝධ කරොත් නිරේ යන්නේ.
ප්‍රේත ලෝකෙ තිරිසන් ලෝක කියන්නේ විඥානි මැජික් කාර්යය. අල්ලගත්ත නම් ගොඩ. සතර අපාය වැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන සද්ධාව පිහිටනවා. ධර්මය ගැන නොසෙල් වෙන සද්ධාව පිහිටනවා. සංඝයා ගැන නොසෙල් වෙන සද්ධාව පිහිටනවා. හොඳ බුද්ධ දේශනාවකුත් දැන් අහලා තියෙන්නේ මොනවා ගැනද? එක්ක පංච උපාදානස්කන්ධ, එක්ක ආයතන, එක්ක පටිච්ච සම්පාදේ. ඒ බණ අහන්න කලින් කල්පනා කර කර හිටියේ මොනවද? කොළුවව ඉස්කෝලේ දාගන්නේවා. ඊට පස්සේ ගමන් බිමන් ගැන. රැට උයන්නේ මොනවද? සුළු දෙයක් උයුම් පාන් එකක් සම්බෝලේ. ඔව්ද නැද්ද? ඔව්වා. දැන් බලන්න හිත එක එක තැන්වල. දැන් මේ අහපු බණට අනුව දැන් මැජික් කාර්යව අල්ල ගන්න ඕනේ. ඒකට මොකද්ද කරන්න ඕනේ? සුදුසු භාවනාව. එක්ක ආයතන, එක්ක පංච උපාදානස්කන්ධ, එක්ක පටිච්ච සම්පදාය. දැන් ඔන්නේ වාඩි වුණා. පළඟ බැඳා. කොන්ද කෙලින් තියාගත්තා. හිස හොඳට පිහිටව ගත්තා. ඇරන් හිටපු ඇස් දෙක වහගත්තා. අත් දෙක මෙහෙම තියාගත්තා. හැබැයි හිත කලබල. අන්න මානසිකාරය යොමු කළේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතියට නෙමෙයි. මොකටද? පටිච්ච සම්පාද හිතන එක්ක පංච උපාදානස්කන්ධ, එක්ක ආයතන. මේ ඇස හේතුන්ගෙන් හටගත්තින් වහා වෙනස් වී යන්නේ, හේතු නැතිවීමින් නැති වී යන්නේ. අන්න මානසිකාරය යොමු කළා. දැන් එක එක අරමුණු වලට ගියේ නෑ. ගොයම ගත්ත වං ඇති මිට මොළොලා. ඔන්න තියෙනවා මොකද්ද? දැක ඇත්ත දකුණු ඇති. ඔහොම ඇද්දා. බලන්න අපේ හිතක තියෙනදී බුදුවරු පෙන්නන ලස්සන. එහෙනම් මේ විඤ්ඤාණය ගැන ඉගෙන ගද්දිත් ඔබ මොකද කළ යුත්තේ? මෙහෙම අල්ලන් වම් මතින් ගෝයම අල්ලනවා වගේ මානසිකාරය යොමු කරන්න ඕනේ මොකටද? ආන්න යොමු කරන්න. හරි, අද කියා දෙන දෙයට. වම් අති දකුණු අති දෑක ඇත්ත තියන් ලෑස්ති වෙන්න ඕනේ. ඔව්ද නැද්ද? එහෙනම් ප්‍රඥාව කියන්නේ අපි ප්‍රගුණ කරන්න ඕන එකක්. ප්‍රඥාව සිතක නිකං හැදෙන්නේ නැහැ, ඒක හදා ගන්න ඕනේ දෑක ඇත්ත. ආංගීදී තමයි මේ කරන්ට ලෑස්ති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ සැවැත් නුවරදී. කොහෙදද? සැවැත් නුවරදී. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනදී අපි කෙටියෙන් මුලින් මතක තියාගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු විඤ්ඤාණං භික්ඛවේ අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවි. මුලින් සරලව අපි තේරුම් ගමු, පස්සේ අපි ඉගෙන ගන්න. චක්කු විඤ්ඤාණං, ඇසේ විඤ්ඤාණය කියලා කිව්වේ මොකද්ද? මේ ඇසේ හටගන්න දැන ගැනීම. එතකොට ඇසේ දැන ගැනීම උපදින්න නම් මොකද්ද තියෙන්න උනේ? කළු ඉංග්‍රියාව තියෙන්න උනේ, ඇස තියෙන්න උනේ, තව රූප තියෙන්න උනේ. අන්න එතකොට විතරක් යමක් දැනගන්න පුළුවන්. ඔව්ද නැද්ද? ඔව්. ඇසේ මේ දැන ගැනීම හටගත්ත නිසා ඇසත් රූපෙත් උපකාරයෙන් ඇසේ දැන ගැනීම උපන් නිසා ඒ තොරතුර ගත්තේ කොහෙන්ද? ඇසින් නිසා. ඇස රූප නැත්තං ඒ දැන ගැනීම එතන හට නොගන්න නිසාත්. ඒකට කියනවා මොකක් කියලාද? ඇසේ විඥාණය. මොකද්ද කියන්නේ? ඇසේ විඥාණය. අපි ඉගෙන ගමු.
ඒ වගේම තමයි ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඇසේ හටගන්න දැන ගැනීම ගැන තව චුට්ටක් කියා දෙනවා. අනිච්චං. ඒ කිව්වි අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ ඇස රූප වෙනස් වෙන නිසා. මොකක් වෙනත් වෙන නිසාද? ඇයි ඒ? පටිච්ච සමුප්පන්නයි. පටිච්ච කියන්නේ ප්‍රත්‍යයෙන් හේතුන්ගෙන්. සමුප්පන්න කියන්නේ උපන්. එහෙනම් ඇසේ විඥානේ ඉපදුනේ මොකක් හින්දාද? ඇස රූප නිසා එතන හටගත්ත ප්‍රත්‍ය. ඒ විදිහටත් බලන්න පුළුවන්. එතකොට මේ දැනගත්ත දේ තමයි අපේ ජීවිතේට අපිට බලපාන්නේ. ඊළඟ එක ඊට පස්සේ දේශන විපරිණාමි වෙනස් ස්වභාවයකට පත් වෙන අඤ්‍යතා භාවය අන්‍ය ස්වභාවයකට පත් වෙලා යනවා කියනවා. අනිච්ඡං විපරිණාමි අඤ්‍යතා භාවි. ඊට පස්සේ දේශනා කරනවා සෝත විඥානං අනිච්ඡං. මේ දැන ගැනීම තව තැනක හට ගන්නවා. මොකද්ද කන්නේ? ඒකනේ අපි අහපුව ගැන හොඳට මතකේ තියෙන්නේ අපේ හිතේ. එතකොට ඒ කණේ දැන ගැනීම උපදින්නට නම් මොනවද තියෙන්න ඕනේ? ඇහැ තිබුණට හරියන්නේ, රූප තිබුණට හරියන්නේ. කනක් තියෙන්න ඕනේ, ශබ්දයක්. එතකොට ඒ කන නිකන් පරණ වෙලා සවුත් වෙලා තිබුණත් හරිද? නෑ, හොඳට තියෙන්න ඕනි සුදුසු විදිහට. ඊට පස්සේ ශබ්දයක් එන්නත් ඕනි. බිහිරි වුණොත් බෑ නේද? කන තියෙන්න ඕනි, ශබ්දය තියෙන්න ඕනි. එතකොට මොකද වෙන්නේ? අන්න එතනින් හෝඩුවාවක් ගන්න පුළුවන්. අන්න දැන ගැනීම උපදිනවා එතන. එතකොට කන නැත්තම් ශබ්දි නැත්තම් එහෙම දැන ගැනීමක් උපදින්නේ නෑ. පටිච්ච සමුප්පන්නයි. හේතුන්ගෙන් හැදෙන එකක්. ඒ නිසා අනිත්‍යයි. අනිච්ඡං විපරිණාමි වෙනස් වෙනවා. අඤ්‍යතා භාවි අන්‍ය ස්වභාවයකට පත් වෙලා යනවා. ඊට පස්සේ දේශනා කරනවා ගාහන විඥානං අනිච්ඡං. ඒ කොහෙද? මූණ මැද තියෙන්නේ මොකද්ද? නාහි. ඔන්න මතක් වුණා. බලන්න මානසිකාරය එක එක තැන්වලට යොමු කරන්න ඕනේ. ඇසට යොමු වුණා, කනට යොමු වුණා, පොඩ්ඩක් කල්පනාවේ හිටියා. මූණ මැද තියෙනවා කියපු ගමන් මතක් වුණා. ආන්න මානසිකාරය ගියා එතෙන්ට. අල්ල ගන්න ඕනේ. වං අතින් මොකද කරන්නේ? ගොයම අල්ලනවා. දැන් බලන්න අතින් නෙමෙයි ඇල්ලුවේ, සිටි. දැන් කොහෙටද හිත යොමු වුණේ? නාහෙට. ආ, එතකොට නාහිනුත් දැනගන්නවා. නාහි තියෙන්න ඕනේ, ගඳ සුවඳ තියෙන්න ඕනේ. එතකොට මෙයා උපදිනවා. කවුද? අන්න පොඩි හෝඩුවාවක් එතනින් දැනගන්නවා. නාහි නැත්තම් ගඳ සුවඳ නැත්තම් දැන ගැනීමක් නෑ එතන. නාහිත් ගඳ සුවඳත් නිසා ඒ තැන හටගත්ත නිසා ඒකට කියන මොකක් කියලාද? නාහි විඥානි. කොහි විඥානේද? නාහි විඥානි කියලා. එතකොට දිව තියෙනවා, රස තියෙනවා. එතකොට එතනත් උපදිනවා දැන ගැනීම. දිව නැත්තම් රස නැත්තම් ඒක උපදින්නේ. එහෙනම් දිව හේතු කරගෙන, රස හේතු කරගෙන උපන් නිසා, ඒ ඇසුරු කරගෙන ඉපදුන හින්දා, එතකොට අපි මොකද කියන්නේ? ආ, දිවේ විඥානය කියන්නේ. ඒකත් මොකද? අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. තව එකක් තියෙනවා. මොකද්ද? කය. කය තිබ්බට මදි, පහසෙ ඉන්න ඕනි.
දැන් ඇස රූප තියෙන තැන උපදින්නෙත් නැහැ, කන ශබ්ද තියෙන තැන උපදින්නෙත් නැති හින්දා, නාහි ගඳ සුවඳ තියෙන තැන උපදින්නෙත් නැති නිසා, දිව රස තියෙන තැනකත් උපදින්න නැතුව, කයයි පහසයි තියෙන තැනක ඉපදුනොත් ඒ දැන ගැනීම. එතකොට රූප නෙමෙයි දැනගන්නේ, ශබ්දත් නෙමෙයි, ගඳ සුවඳත් නෙමෙයි, රසත් නෙමෙයි, මොකද්ද? එහෙනම් කොහෙද ඒ දැන ගැනීම ඉපදුනේ? කයි. කය නැත්තම් පහස නැත්තම් එහෙම එකක්. ඒ හින්ද කියන මොකද්ද? කයේ විඥානය. ඒකත් මොකද? අනිත්‍යයි, වෙනස් වෙනවා, අනිස භාවයට පත් වෙනවා. ඊළඟ එක අමාරුම එකක්. මොකද්ද? මනෝ විඥානං අනිච්ඡං විපරිණාමී අඤ්ඤතා භාවි. දැන් මැජික් කාර්යය දුවනවා හය තැනකට. එක වෙලාවක ඇහි, එක වෙලාවක කන්නේ, එක වෙලාවක නාහි, එක වෙලාවක දිවි, එක වෙලාවක කයි, එක වෙලාවක මනසි. මනසි උපදින්නේ අරමුණක් ඉදදී. එතනේ දැන ගැනීම උපදිනවා. දැන් මැජික් කාර්යය අපිව තැන් තැන් වලට ගිහිල්ලා මොකද කරන්නේ? පටලෝල කරකෝල දානවා. අපි එක තැන ඔහොම කරකෝල චූටි ළමයි සෙල්ලම් කරද්දී එක තැන ඔහොම කැරකෙන්නේ මතකද උගලන්ට? කන් දෙක ඔහොම අල්ලගෙන එක තැන කැරකෙන්නේ අපි සෙල්ලම් කරේ පොඩි කාලේ. එතකොට මොකද වෙන්නේ? කැරකිල්ල අල්ලනවද නේද? මෙහෙම කණුවක් අල්ලන් කැරකෙන්නේ පැයක් විතර. මොකද වෙන්නේ? එතනම ඇදගෙන වැටෙනවා. නැගිටිද්දී අහපව් ඇදගෙන වැටෙනවා. ඇයි ඒ? පොළව කැරකෙනවා වගේ වෙලා නැද්ද? දැන් ඇහි ඉපදුනා සුන්දර සුන්දර දේ දැනගත්තා. ඒ කවුළු වෙන්නේ? කණේ දැන ගැනීම ඉපදුනා. එතනින් තව හික පැටලෙව්වා. නාහින් සෙන් සුවඳක පැටලෙව්වා, දිවේ තව රසක පැටලෙව්වා. මඤ්ඤොක්කයි සම්බෝලිකයි හවු කරලා දැම්මා නේද? දැන් මොකද උනේ එතන? දැන් අපි පැටලෙනවද නැද්ද? පැටලෙනවා. මැජික් කාර්යය දින්න අපි පෙරදුනා. හැමදෑම ඕක නෙමේ දුණි. ඕක වුණේ. දැන් මෙන්න මේ විඥානේ අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා, හේතුන්ගෙන් ඉපදුනේ කියලා දැනගත්තොත්, එයා ඒ විදිහට දැනගෙන යාගේ ශ්‍රද්ධාව තීව්‍රව පිහිටියොත් යාට කියන කවුද? සද්ධානු සාරි. ඒ වගේම තමයි එයා මේ විදියට දැනගද්දී එයාගේ ප්‍රඥාව ටික ටික පිහිටද්දී එයාට කියන කවුද? ධම්මානුසාරි. මේගොල්ලෝ පෘථග්ජනයෝ නෙමේ, මේගොල්ලෝ සෝතාපන්න වෙනවා අනිවාර්යයෙන්ම. සතර අපාය උපදින්නේ නැහැ. නිවන කරාම යනවා. කාවදල්ල ගත්තේ? මැජික් කාර්යය. කවදල්ල ගත්තේ? මැජික් කාර්යය. මෙන්න මේ ගැන අපි ඉගෙන ගද්දී හොඳ ප්‍රවේශමට ඉගෙන ගන්න ඕන. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලේ උපතිස්ස අම්ම සාරි බැමිණිය, ඒ සාරි බැමිණියගේ පුතා නිසා සාරිපුත්ත. ධර්මය හොයන් ගියා උපතිස්ස කෝලිත කියන මිත්‍රයෝ එක එක පැත්තට හැරිලා. කලින්ම ධර්මය හම්බුනොත් අනිත්‍යාලුවන්ට කියන්ටත් පුරුන්දුවක් ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්ම චක්‍රය පවත්වලා බුදුවරු ප්‍රථම ධර්ම දේශනාව කරන්නේ මේ පෘථිවියේ පහළ වෙන බරණසමයි. එහිදී ධර්මය ශ්‍රවණය කරලා ධර්මය අවබෝධ කළා අස්සජී කියන මහරහතන් වහන්සේ. අනාත්ම ලක්ෂණ සූත්‍රය අහලා රහත් වුණා.
ලෝකෙට ධර්මයේ දායාද කරන්නට ඒ දිසාවලට වඩින්ට අවවාද කළා බුදුරජාණන් වහන්සේ. උපතිස්සයන් වහන්සේගේ ඇසේ හටගත් එක පාර මොකද්ද? ඇසයි රූපෙත් එක්ක දැන ගැනීමක්. තමන්ගේ ගුරුන්නාන්සේ සංජය නේද මතක විදියට. ඒ වගේ නෙමේ සාන්තයි ප්‍රසන්නයි. ඇසේ සටහනක් ඉපදුනා. ඇසේ විඳීමක් හටගත්තා. ඒදී දැනගත්තා. සිත ඇදුනා. උපතිස්සයන් වහන්සේ පිටිපස්සෙන් ගමන් කළා. අස්සජී ස්වාමීන් දානි වළඳද්දී කතා කරන්න කල්පනා කළේ නැහැ. දානි වළඳලා අවසන් වුණාම කතා කළා. යේ ධම්මා හේතුපබවා කියන මේ ගාථාව කිව්වා හේතුඵල ධම ගැන. සෝතාපන්න වුණා. කෝලිතයන් වහන්සේට පණිවිඩය කිව්වා මේ ගාථාව කිව්වා. උන්වහන්සේ සෝතාපන්න වුණා. බුදුරජාන් වහන්සේ සොයාගෙන ආව පිරිසත් එක්ක. බුදුරජාන් වහන්සේ දුර තියාම කියා හිටියා මේ ඉන්නේ මාගේ අග්‍රශ්‍රාවකයෝ දෙනම. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වෙනවා කෙනෙක්, ඉරුදියෙන් අග්‍රේශ්වර වෙනවා කෙනෙක්, දකුණත් පසින් වැඩ ඉන්නවා කෙනෙක්. මාගේ ධර්ම චක්‍රීය ආකාරයෙන් ඔවුන් ප්‍රවර්තනය කරනවා. ඒ දෙස බලන්ට අවශ්‍යතාවයකුත් නැහැ. ඒ වචනය ඒ ආකාරම වෙනසුනේ නැහැ. සාරිපුත්තයන් වහන්සේ දීඝ නකට දේශනා කළ දේශනාව ශ්‍රවණය කරලා අරහත්වයට පත් වුණා. අරහත්වයට පත්වෙච්ච සාරිපුත්තයන් වහන්සේ ගම්භීර ගම්භීර වූ ධර්මයන් දෙවි මිනිසුන්ට දේශනා කළා. එතකොට එක්තරා දවසක කොට්ටිත කියන රහතන් වහන්සේ භාවනාවෙන් නැගී හිටියා. සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්න තැනට පැමිණුණා. වාඩි වුණා. ස්වාමීන් වහන්සේලාත් වැඩ හිටියා එතන. සාරිපුත්තයන් වහන්සේගෙන් කොට්ටිත මහරහතන් වහන්සේ චූටි ප්‍රශ්නයක් අහනවා. සාරිපුත්තේනි, ප්‍රඥා රහිත කෙනා, ප්‍රඥා රහිත කෙනා කියලා කියනවා. ප්‍රඥා රහිත කෙනෙක් වෙන්නේ කොච්චරකින්ද? මොකක්ද ඇහුවේ? ප්‍රඥා රහිත කෙනා, ප්‍රඥා රහිත කෙනා කියනවා. ප්‍රඥා රහිත කෙනෙක් වෙන්නේ කොච්චරකින්ද? ගොයමැල්ලුවේ වං අති. දකුණු අති දැක ඇත. කපන්න ඕනි දෙකටින්. ප්‍රඥා රහිත කෙනාට පුළුවන් දෝක කරන්න බෑ. සාරිපුත්තයන් වහන්සේගේ වචනේ අවදි වුණා. ප්‍රඥාව දෝරි ගලන්නා වාගේ ලෝකෙට ධර්මය මතු කරනවා. සාරිපුත්තයන් වහන්සේ මෙහෙම කියනවා. කොට්ටිතේනි, අවබෝධය නෑ. අවබෝධය නෑ. අවබෝධය නෑ කියන අර්ථයෙන් ප්‍රඥා රහිත කෙනා කියනවා. මොකද්ද කියා හිටියේ? අවබෝධය නෑ. අවබෝධය නෑ කියන අර්ථයෙන් ප්‍රඥා රහිත කෙනා කියනවා. මොනවා ගැනද අවබෝධය නැත්තේ? දුක මේකයි කියලා අවබෝධය නෑ. දුකට අයිති මොනවද? රූපය, වේදනාව, හඳුනා ගැනීම, චේතනාව, විඥාන. අද අල්ලගන්න යන්නේ විඥාන. දුකට අයිති එක දෙයක්. එයාව අල්ලද්දි ගොඩක් අයව හවු වෙනවා. එයත් එක්කනේ මේ කට්ටි පැනපැන ඉන්නේ. ඔව්ද නැද්ද? ඔව්. දුකේ හට ගැනීම ගැන එයාට අවබෝධි නැහැ. දුකේ නැතිවීම ගැන එයාට අවබෝධි නැහැ. දුක නැති වෙන ක්‍රමී ගැන, මග ගැන අවබෝධිකුත් නැහැ. බලන්නනේ, සරලව කිව්වොත් අපේ භාෂාවෙන්
ප්‍රශ්නි දන්නෙත් නෑ. ප්‍රශ්නි හැදුනේ කොහොමද කියලා දන්නෙත් නෑ. ප්‍රශ්නි හැදුනේක නැති වෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැති කරගන්න ක්‍රමයේ දන්නේ නැහැ කිව්වා. ඇත්තටම ප්‍රඥා රහිතයි තමයි. ආන්‍ය අර්ථින් ප්‍රඥා රහිතයි. හා එහෙමද කිව්වා. එතකොට ප්‍රඥාවන්තයා ප්‍රඥාවන්තයා කියනවා. කොච්චරකින්ද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? සාරිපුත්තයන් වහන්සේ නැවත පිළිතුරු දෙනවා. අවබෝධය තියෙනවා, අවබෝධ කළා, අවබෝධ කළා කියන අර්ථයෙන් ප්‍රඥාවන්තය කියනවා. මොනවද අවබෝධ කළේ? ප්‍රශ්නේ දුක මේකයි කියලා අවබෝධ කළා. තව ප්‍රශ්නේ හැදුනේ දුක හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධය තියෙනවා. දුක නැති වෙන්නේ මෙහෙමයි, ප්‍රශ්නේ නැති වෙන්නේ මෙහෙමයි කියන අවබෝධය. ඒකට ක්‍රමී දන්නවා. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ. ආන් එතකොට කියන මොකද්ද? ප්‍රඥාවන්තයා ප්‍රඥාවන්තයා කියලා. ඊට පස්සේ අහනවා සාරිපුත්තයන් වහන්සේගෙන් මේ කොට්ටිත ස්වාමීන් වහන්සේ හරි. එතකොට විඥාන විඥාන කියන්නේ දැක්කනේ අහන දේවල්. මොනවද ඊට පස්සේ ඇහුවේ? අපි අහන්නේ වෙනේවනි. ඔව්ද නැද්ද? ඈ ඔව්. අර බස් එක මෙහෙම වෙලා, අර රටේ මෙහෙම වෙලා, මෙව්වා මෙහෙම වෙලා, එහෙමනේ බාණ්ඩ අහනේවා. මොකක්ද ඊළඟට ඇහුවේ? විඥාණය විඥාණය කියලා කියනවා. විඥාණය කියන්නේ කවර අර්ථකින්ද ඇහුවා? අන්න උත්තරේ දෙනවා. විජානාති විජානාති කවා අවසු තස්මා විඥානන්ති විච්චති. මොකද්ද කිව්වේ? දැනගන්නවා දැනගන්නවා කියන අර්ථින් අන්න ඒක අමතක කරන්න එපා. මොකක්ද අමතක කරන්න හොඳ නැද්ද? විඥානි අපේ වචනින් කිය දැනගන්නු. එහෙනම් අපි මතක තියාගන්නත් ඕනේ, තේරුම් ගන්න ඕනෙත් කොහොමද? දැනගන්නවා කියලා. කොහොමද තේරුම් ගන්න තියෙන්නේ? ආ දැන ගැනීමක්. මොකද්ද? ආ ඇහින් ගිහිල්ලා කේලම දැනන් එනවා. කනින් ගිහිල්ලා කේලම දැනන් එනවා. නාහින් දැනගෙන එනවා කේලම. දිවෙන් ආන්න පණිවිඩේ දැනන් එනවා. කයින් පණිවිඩේ දැනන් ආවා. අපි හිතන් ඉන්නේ බාහිරින් බේරෙන්න බෑ කියලා. අපි ගාව තියෙන ටිකෙන්මයි බේරෙන්න බෑ. ඔව්ද නැද්ද? අන්න දැනගත්ත ලෝකෙ ටික ඔන්න ගෝලීය කරන වෙලා ලෝකෙ බලය විමද්ද ගත කරන වගේ. මොකද උනේ? ඔක්කොම ටික ඉන්නේ මෑදට. මනසට අරමුණු වෙනවනේ. බලන්න මේ දැන ගැනීම පුදුම එකක්. ඊට පස්සේ අහනවා මේ දැනගන්නේ මොනවද කියන තව විස්තර කරනවා. සැපත් දැනගන්න, දුකත් දැනගන්න, සැප දුක් නැති බවත් දැනගන්න කිව්වා. ඊට පස්සේ තව ටිකක් අහනවා දිගට මේ හඳුනා ගැනීම ගැන අහනවා, චේතනා ඌ ගැන විස්තර අහනවනේ. ඒ ටික අපි ටිකක් එහෙම තියලා මාතෘකාවට අදාළදී පොඩ්ඩක් කතා කරමු. ඊට පස්සේ අහනවා මෙහෙම මේ ඒ තැනදි මහනෝ මෙහෙම දෙයක්. ඒ තමයි එතකොට සාරිපුත්තයන් වහන්සේ මොකද මේ ගැන කියන්නේ? ප්‍රඥාවයි විඥානයි එකක්ද? එහෙම නැත්නම් මේක වෙන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. වෙනස්ද කියලා ඇහුවා. මොකක්ද ඇහුවේ? ප්‍රඥාවයි විඥානයයි මේක එකටද තියෙන්නේ? මේක වෙන් කරන්න පුළුවන් දැන්. එතකොට කිව්ව කොහොමද කිව්වේ? වෙන් කරන්න බෑ කිව්වා. එකට තියෙන එකක් කිව්වා. හා මොකද්ද වෙනස කිව්වා. එතකොට කියා දෙනවා මෙහෙම.
යමක්ද දැනගන්නේ ඒක යාගේ ප්‍රඥාව වෙනවා. අද ඔයාලා කනින් දැනගන්නේ මොකක් ගැනද? විඥානෙ ගැන. දැන් මේ දැනගන්න දේ ඔයාලට විඥානෙ ගැන අවබෝධයක් ඇති කරලා දෙනවද නැද්ද? ඈ? ඔව්. ඒක ඔයාලගේ ප්‍රඥාව නෙමෙයිද මැජික් කාර්යය වල්ල ගන්න. අන්න දැනගන්න දේ යාගේ ප්‍රඥාව වෙනවා. ඒ වගේම තමයි එයා යමක් දී ප්‍රඥාව අවබෝධ කරන්නේ ඒක තමයි එයා දැනගන්න. මේක එකට තියෙන සම්බන්ධ දෙයක්. එහෙනම් පැහැදිලි විඥානයක් නැත්තම් එතන ප්‍රඥාවකුත් පිහිටල දියුණු වීමක් නැහැ. ඒ කියන්නේ අපි අර සිතක් තියෙන කෙනෙන්නේ බනහන්නේ යමක් කල්පනා කරන්න හිත යොමු කරන්නේ ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? ඔව්. දැන් ඊට පස්සේ අහනවා මේ තව ලස්සන කරුණු ටිකක් අහනවා. හරි. ඕකේ වෙනස මොකද්ද? වෙනස්කම් කියනවා මෙහෙම. බුදුරජාන් වහන්සේ දේශනා කළේ දැන් විඥානය කියන එක තියෙනවනේ. ඒක මොකක් කරන්න ඕනිකද්ද? ඒක දුකට අයිති එකක්නේ. අර රූප වේදනා සංඥා චේතන විඥාන අර පංච උපාදානස්කන්ධ එකක්නේ. ඒතර විඥානේ මොකක් කරන්න ඕනිකද්ද? දුකට අයිතිනේ. එහෙනම් මොකද කරන්න ඕනි? අවබෝධ කරන්න ඕනි එකක්. ප්‍රඥාව. ප්‍රඥාව ප්‍රගුණ කරන්න. දැන් සමාධිය වඩන්නේ. අපි ප්‍රගුණ කරනවා සමාධි. සීලෙ ටික ටික හික්මි හික්මි ප්‍රගුණ කරනවා, පිහිටනවා අපි. සමාධිය ටික ටික හදා ගන්නවා. ප්‍රඥාව ආන්නී විදිහට ප්‍රගුණ කරන්න ඕනේ කිව්වා. හරි ගැඹීර කතාවද නැද්ද? හරි ලස්සනයි. තව කියා දෙනු. ඊට පස්සේ අහනවා විඳීම ගැන. ඊට පස්සේ කියනවා විඳීම, සැප විඳීම තියෙනවා, දුක් විඳීම තියෙනවා, උපේක්ෂා විඳීම තියෙනවා. ඊට පස්සේ අහනවා හඳුනා ගැනීම කියන්නේ මොකක්ද? යමක් හඳුනා ගන්නවා කියන්නේ මේ රූප නිල් පාට රතු පාටම හඳුනා ගන්න. ඒක ඇසින් අපි කරගන්නවා. පස්සේ තව ප්‍රශ්නයක් අහනවා. මේක තමයි වැදගත්. මෙතනින් පටන් අරගෙන අහපව් මුලට යන්න වෙනවා අපිට. දැන් අහනවා යම් විඳීමක් ඇද්ද? මොකද්ද? එක්කෝ විඳීම දැන් මේ විඳීම ඔක්කොම එකට තියෙනවා. සැපයි දුකයි උපේක්ෂයි නෑ. එක්කෝ සැප විඳීම. සැප විඳීම තියෙද්දි දුක නෑ, උපේක්ෂාව නෑ. දුක තියෙද්දි සැප නෑ, උපේක්ෂාව. උපේක්ෂාව තියෙද්දි සැප නෑ, දුක නෑ. තේරෙන්නේද? හා. අහන්නේ හරි. මේ විඳීමයි මේ යම් විඳීමක් ඇද්ද? යම් හඳුනා ගැනීමක් ඇද්ද? යම් දැන ගැනීමක් ඇද්ද? මොකද්ද කියන්න බාන්න? යම් විඳීමක් ඇද්ද? යම් හඳුනා ගැනීමක් ඇද්ද? යම් දැන ගැනීමක් ඇද්ද? මේවා එකටද තියෙන්නේ? මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? එකටද තියෙන්නේ? මේවා වෙන් වෙන් වශයෙන් වෙන් කරලා ගන්න පුළුවන්. මොකද ඊට පස්සේ හැවේ මේවා වෙන් කරලා වෙන් වෙන් වශයෙන් ගන්න පුළුවන් දැවුවා. අන්න මේ කාරණේ සාරිපුත්තන් වහන්සේ කියන අමතක කරන්න එපා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා කොට්ටිත් ස්වාමින් වහන්සේට, කොට්ටිතයන් වහන්සේ යම් විඳීමක් වේද, යම් හඳුනා ගැනීමක් වේද, යම් දැන ගැනීමක් වේද, මෙවුවා වෙන් කරන්ට ලෑස්ති වෙන්න එපා. වෙන් වෙන් කරන්ට බෑ. මේවා තියෙන්නේ කොහොමද? එකට. කොහොමද තියෙන්නේ? එකට. අන්න පණිවිඩය. එහෙනම් ඇසේ දැන ගැනීම උපදිද්දිම එතන වේදනා සංඥාව තියෙනවද නැද්ද? ආන්න පණිවිඩය. දැක්කනේ මේක හිමින් තේරුම් ගන්න ඕන එක.
කණී දැනීම ගැනීම හටගද්දී එතන මොනවද තියෙන්නේ? වේදනා සංඥාවත් එතනම තියෙනවා. නාහි දැන ගැනීම උපදීද්දී වේදනා සංඥාව එතනම තියෙනවා. දිවේ දැන ගැනීම උපදීද්දී වේදනා සංඥාව එතනම තියෙනවා. කයේ දැන ගැනීම ඉපදුනොත් වේදනා සංඥාව එතනම තියෙනවා. මනසේ දැන ගැනීම හැදුනොත් වේදනා සංඥාව එතනම තියෙනවා. දැන් බලන්න පංච උපාදානස්කන්ධ වින්කුරන්ට ගියාම කොච්චර වැඩ ගොඩක් තියෙනවද? අපි හිතන් හිටිය වාඩි වුණා හරි තමයි ඉතින්. බණමු කොටද? අපි බණ අහන්නේ නේ ප්‍රතිපත්ති. හරි වෙදී. කොරයිද උම අවබෝධයක්? ඈ නැත. මෙව දැනගෙන ඉන්නම ඕනි. ඔන්න බලන්නනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ නිසා අපි ලබන දායාදේ. දැන් එහෙමනම් යමක්ද විඳින්නේ ඒක තමයි හඳුනගන්නේ. ඒ දේ තමයි දැනගන්නේ. මේව වෙන් කරන්න බෑ. නාගසේන මහ රහතන් වහන්සේ අහනවා, කවුද මිලිඳු රජුරු යම් මානසිකාරය ස්පර්ශය වේදනාව සංඥාව චේතනාව විතක්ක විචාර මේව වෙන් කරන්න පුළුවන් දහම. එතකොට කියනවා නෑ නෑ ඒව එකට තියෙන්නේ. හරි දුෂ්කර එහෙම වෙන් කර නුවණින් තමයි මෙහෙම මෙහෙම කියලා හඳුනගන්නේ කිව්වා. ඒ කොහොමද? ඒක ඉතින් ඒවා අත්විඳිද්දි තමයි කියනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔයාලා මෙහෙම හිතන්නකෝ. ඔයාලා මතක් කරනවා ඉස්කෝලේ ගිය දවසක්. එතකොට ඔයාලා මතක් කරනවා මං පොඩි කාලේ ඒ කාලේ මේ වගේ. එතකොට ඔයාලට මතක් වුණේ මොකද්ද? තමන්ගේ රූපේ. මොකද්ද මතක් වෙන්නේ? එතකොට ප්‍රකට වුණේ රූපේනේ තමන්ගේ. ඊට පස්සේ මතක් වෙනවා ඉස්කෝලේ ගිය කාලේ මං හරි සතුටින් හිටියා. දැන් රූපෙද ප්‍රකට වෙන්නේ වේදනාවද? දැන් බාණ්ඩර ලබන අත්දැකීම මත අපි හිත යොමු කරන දේ මත ඒක ප්‍රකට වෙන්නේ කියනවා. ඊට පස්සේ මතක් වෙන ඒ කාලේ මම වැඩියෙන් ආස මෙන්න මේ දේවල් වලට. ඒතකොට මොකද්ද? රූපෙත් නෙමෙයි විඳීමත් නෙමෙයි හඳුනා ගැනීම. ඒ කාලේ මම මෙවැනි කල්පනා කළේ. ආන්න චේතනාව ප්‍රකට වුණා. ඊට පස්සේ කියනවා මම වැඩි හරියක් මෙන්න මෙව තමයි කල්පනා කළේ. ඉස්කෝලේ යන ගමන් ඉන්න ගමන් සෙනසුරාදාට ආචිත් එක බුදු සෝදටත් ගියා. ආන්න විතක් විචාරය මතක් කරනවා. එතකොට ප්‍රකට වෙන්නේ ඒක. මේ එකට තියෙන දේක ඒ ඒදී මතු කරලා දකිද්දි මොකද වෙන්නේ? ඒ ඒදී ප්‍රකට වෙනවා. දැන් ඔන්න කියා දෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද්ද ඔන්න බින්දීම මෙන්න හඳුනා ගැනීම මෙන්න විඥානේ මේවා තියෙන්නේ කොහොමද? එකට. හැබැයි මේ විඳීම මේ හඳුනා ගැනීම මේ දැන ගැනීම කියලා අපි බෙදන්නේ කොහොමද? එකට තියෙන දෙයක් නුවණින් කොහොමද බෙදන්නේ? නුවණින් කොලයක් අරන් කියන මෙන්න නාරටිය මෙන්න කොල මෙන්න මේ ආදි වශයෙන් වෙන් කරන වෙන් කරන්නේ නැද්ද? ආන්න දැන් කියා දුන්න එක තේරුණාද? තේරුණාද? හරි. ඔන්න බලන්න විඤ්ඤාණය ගැන කියන්න ගිහිල්ලා කොච්චර ඈතක යන්න උනාද? බුදුවරුකගේ අවබෝධි විස්මිතද නැද්ද? ආන්න ශ්‍රාවකයට ඉදින් උන අරහං වන සීක සම්මා සම්බුද්දයි විජ්ජාචරණ සම්පන්නයි සුගතයි ධර්මේ ස්වාකාතයි මනාකොට. දැන් ඒකනේ කියන්නේ අත මිටිම ලෝපුදී මෙහෙම දිග ඇරලා පෙන්නනවා. මෙහෙම දෙයක් ඇතුලේ වෙනවා කියලා දෙයි හාමුදුරුනේ කවුද දැනන් හිටියේ? ඔව්ද නැද්ද? ආන්න මිටිමලෝ ගත්ත දේ ඕම් පෙන්නනවා. බලන්න අපිට ගියේ කලණි. ඇයි බුදුවරේ පහළ වීම ලෝකෙට මොකද්ද? මගුල් සක්වලක්.
දෙවියන් මිනිසුන් ධර්මාභිෂේකයෙන් පිදුම් ලබනවා. ඇයි ඒ? බුදුවරු පහළ වෙලා. ඒ වගේම තමයි සාරිපුත්ත මොග්ගල්ලාන ආදී අග්‍රශ්‍රාවකයන් ලෝකේ පහළ වුණේ හින්දා. අන්තිමට මොකද වුනේ? කොළඹටත් මේ පණිවිඩේ මෙතෙන්ට ආවා. ඔව්ද නේද? ඔව්. හොඳයි, එහෙනම් අහපොවුන්න මතක් කරගන්න. මොකද්ද? වේදනාව සංඥාව දැන ගැනීම පවතින්නේ එකට. දැන් එහෙමනම් අපි තව කාරණයක් හොඳට දැනගන්න ඕනේ. පංච උපාදානස්කන්ධ විම සද්දි. දැන් ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම. හරි. වේදනාව සංඥාව විඥානි පවතින්නේ කොහොමද? එකට නම්. එතකොට බුදුරයන් වහන්සේ ස්පර්ශ ගැන කිව්වේ. හරි වැඩේනේ. ආන්න. ඒක මෙහෙමයි තේරුම් ගන්න ඕනේ. වේදනා සංඥා නැත්තම් විඥානි පැවැත්ම තියේද නැතිවෙයිද? සංඥා වේදිත නිරෝධයට සම්වැදිනාම නිරුද්ධ වෙනවනේ ඔක්කොම. ඔව්. මේ වේදනා සංඥාවක පැවැත්ම නැත්තම් විඥානියත් පවතින්නේ නැහැ. විඳීම මොන වගේද? වතුර බින්දුවක් වතුරකට වැටෙන ටොග් ගාද්දි බුබුලක් හැදෙන්නේ. ටොග් ගාලා පුපුරලා යන්නේ දිය බුබුල වගේ. හඳුනා ගැනීම මිරිඟුවක්. එච්චර ඉක්මනට වෙනස් වෙනවා නම් විඳීම හඳුනා ගැනීම විඥානි. ඇයි ඒක එල්ලිලා නෙන්නේ? ඒවනේ දැනගන්නේ. ඒක නැති වෙද්දි අවිඥානෙත් නැති වෙනවා එතනම. එතකොට අපිට යම් විඳීමක් හඳුනා ගැනීමක් හදාගන්න ඕන නම් අපි කරන්න ඕනේ මොකක්ද? අපි ඒක හදාගන්නේ ඇසට සිත යොමු කරලා. කොහෙට යොමු කරලාද? ඇසට. ආන්න දේශනක්. ඇහැයි රූපේ. එතකොට එතන දැනගැනීම ඉපදුනහ මොකක්ද ඇති උනේ? ස්පර්ශය. එතකොට අර වේදනා සංඥාව, අපේ සංඥාව ඇහි නිල් පාට, රතු පාට, මේ මුණුබුරා, මිනිබිරි, අම්මා, තාත්තා, ගේ දොර, ඇහි හටගන්නේ නැද්ද? සටහනක් හටගන්නවා. හරියට ඒක මේ වගේ. චූටි බබෙක් ඉන්නවා, වයස අවුරුද්දක විතර. මේ දරුවට අම්මා ත්‍රිපෝස හදලා දෙනවා. මොනවද හදලා දෙන්නේ? දැන් චූටි එක්කෙනා දකින්න මොනවද අම්මා හදන්නේ? ත්‍රිපෝස. අම්මා දන්නවනේ මේවා ගුණයි කියලා. හදන්නේ මෙහෙමයි කියලා දන්නවද නැද්ද? දන්න. පොඩි එකව එකක්වත් දන්නවද? නැහැ. පොඩි එක්කෙනාට ඇහින් දැක්කහම නිකන් මොකද්ද හිතන්නේ? නිකන් සටහනක් විතරයි. ඊට එහා දෙයක් නැහැ. ආන්ගේ වගේ තමයි අපි ඇහි හටගන්න ප්‍රථම හඳුනා ගැනීම. මේ ත්‍රිපෝෂද, මේ අසවල්දී මේව හදන්නේ විස්තර මුකුත් නැහැ. හැබැයි අර හැඩි පාට සටහන එහි හට ගන්නවද නැද්ද? ඔන්න විඥාන ඉපදුනා. එතන වේදනා සංඥාවත් එතන එකට තියෙනවා. එහෙනම් මේ වේදනා සංඥා උපදින්න අර ත්‍රිපෝෂේ බලපෑවද නැද්ද? ඈ ආන් ඇහැට පෙවුන ඇහැයි රූපෙත් එක්ක තමයි අර වේදනා සංඥා උපදින්ට හේතු වෙන මුල් කරුණ උපදින්නේ. ස්පර්ශය ඇති වෙලා. ඒක නැත්තම් ඇස රූපේ නැත්තම් අරිහිම වේදනා සංඥාවකුත් නැහැ. එහෙනම් එතන දැන ගැනීමක් තියෙද? ඒත් නැහැ. ස්පර්ශයක් තියෙද? නැහැ. බලන්නනි. ඕක තමයි වෙන් කරන්නේ රූපය උන්, වේදනාව උන්, මේන් සංඥාව, මේන් චේතනාව, මෙන්න විඥානි. දැන් තේරුණාද කියලා දීපික? හරි. සුනිල් ඉදිරිසිංහ මහත්තයාගේ සින්දුවක් අහලා කණේ වේදනාවක් සංඥාවක් උපදින්න ඕන. කණේ හැම දැනගැනීමක් උපදව ගන්න ඕන. මොකද කරන්න ඕනේ? ඈ ආන්න ගෙදර ගිහිල්ලා කැසට් එක දාන.
එයාගේ සීඩී එක දැම්ම. දැන් මොකද වෙන්නේ? ඔන්න සින්දුව යනවා. අන්න දැන ගැනීම. දැන් කණේ වේදනාවක් සංඥාවක් තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි කණේ ඒ සංඥාව තුළ මේ සුනිල් ඉදිරිසිංහ මහත්තයා එහෙම කියන එකක් තියෙනවද? නැහැ. අර පොඩි එකෙක් අඳුනගත්තා වගේ සටහනක් හටගන්නවා. මනසින් තමයි ඊටු ටික වෙන්නේ. තේරුණ නේද කියලා දෙන එක. දැන් ඔයාලට තේරෙනවා ඇති එහෙනම් නාහින් ගඳ සුවඳ අපි දැනගන්න. එහෙනම් එතනත් වේදනා සංඥාවක් ඇති වෙනවා ස්පර්ශේ. දිවි රස, දිවයි රසයි විඥාන එකතුන ගම ඔන්න වේදනා සංඥා. එතකොට වේදනාවයි හඳුනා ගැනීමයි විඥානේ එකට තියෙන්නේ. තේරුණාද කියලා දෙක. කය. කයයි පහසයි විඥානේ එකතුන. එකතුන ගම වේදනා සංඥාවක් එතන තියෙනවා. ඒ විඳින හඳුනගන්න දේ තමයි දැනගන්නේ කියනවා. දැන් ඔයගලන්ට තේරුණාද? එහෙනම් ඇස රූප, කන ශබ්ද, නාහි ගඳ සුවඳ, දිව රස නැත්තම්, කය පහස නැත්තම් දැනගැනීමකුත් නැහැ, වේදනා සංඥාත් නැහැ. අන්න ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක හේතුඵල. ඒකනේ ওই කෑ ගහන කොල්ල කුරුට්ට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන කියනවනේ මහ ලොකුවට. නියුට්‍රෝන ප්‍රෝටෝන ගැන කතා කරනවනේ. මොනවද ඉව්වා? කණින් දැනගත්ත ඉව්වා. හැබැයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන යාලා දැනගත්ත උඩාට මෙව්ව දන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ ප්‍රඥාවන්තයෝද? නෑ. ප්‍රඥා රහිත. ඔව්ද නැද්ද? ආනේ. දැන් මේ කියා දීපු ටික තේරුණාද? හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔන්න අපි ඇසින් යමක් දැනගද්දි කනනාහි දිවකයින් දැනගද්දි ඒ දේ ගන්නව තව කෙනෙක් කවුද? කවුද ගන්නේ? ඈ? බන් කියන්නේ, හයියෙන් කියන්නේ. මොකද්ද? ආ කුණ්ඩලීය සූත්‍රයේදී දේශනා කරනවා ඇස කනනාහි දිවකයට පිළිසරණ මොකද්ද? මොකද්ද? මනස. ඇසේ විඥානයන් නිකං හරි ඉපදුනොත් ඒක මනසට අරමුණක් වෙනවාමයි. කනේ විඥානයක් ඉපදුනොත් ඒක මනසට අරමුණක්. ආන් ඊට පස්සේ සම්බන්ධ වෙන්නේ මනසට. ඒකනේ අහන්නේ. ලස්සන කරුණු තියෙනවා අපිට ඉගෙන ගන්න. අහනවනේ මිලිඳු රජ්ජුරුව, ඇසේ විඥානිය නේද? ඇසේ විඥානිය යමක් දැනගත්තද දැන් ඒක මනෝ විඥානිය දැනගන්නවනම්. ඒතකොට ඇසේ යමක් ඉහි දැනගත්තත් එක්කම ඒක කිව්වද මනසේ විඥානට ආ දැන් ඔබ මාව බලන්න වරි මං ගැන දැනගන්න. එහෙම කිව්වද නෑ කියනවා. ඒක හේතුන්ගින් වෙන ක්‍රියාවලියක්. වැස්ස වැස්සොත් වතුර ගලාගෙන ගිහිල්ලා මොකද වෙන්නේ? වතුර ගලාගෙන යන අර නිම්නයක් හැදෙන. දෙවෙනි පාර වතුර වැටෙද්දි මොකද වෙන්නේ? වතුර ගලයි යන්නේ ඒ නිම්නේ හරහාමයි කිව්වා. ඇස කන නාහි දිවකයෙන් යමක් දැනගද්දි ඒක මනසට අරමුණක් වෙනවා. ආන්න මනසේ විඥානීය ක්‍රියාත්මකයි. මනෝ විඥාන. එතකොට මේ මනසින් ඒක දැනගත්තට පස්සේ අපේ හිතට අමුතු දෙයක් වෙනවා. ඒක තමයි එතන තියෙන කෘත්‍යය. මොකද්ද කෘත්‍යය කියලා කියන්නේ? එතන සිද්ධ වෙන ක්‍රියාව. අර ඇසෙන් දැනගත්ත දේ ගැන එක්ක මනාප විදිහට සිතිවිලි උපදිනවා. මොනවද උපදින්නේ? මනාප විදිහ. එක්ක අමනාප. එහෙම නැත්තම් මනාප අමනාප විදිහට. කණින් අපි දෙයක් දැනගත්තාම ඒක මනසට අරමුණක් වෙලා මොකද දැන් වෙන්නේ? එක්ක මනාප, එක්ක අමනාප. එක්ක මනාප අමනාප විදිහට සිතිවිලි බිහි වෙනවා. නාහින් අපි යමක් දැනගත්තොත් හිතින් ඒක අල්ලගෙන මොකද කරන්නේ? එක්ක මනාප, එක්ක අමනාප, නැත්නම් මනාප අමනාප. දිවෙන් දැනගත්තොත් යමක් මොකද වෙන්නේ? එක්ක මනාප, එක්ක අමනාප විදිහට සිතේ සිතිවිලි උපදිනවා. කයින් යමක් දැනගත්තොත් ඒක මනසට අරමුණු වෙලා එක්ක මනාප, එක්ක අමනාප විදිහට මොකද වෙන්නේ? ආන්න සිතිවිලි ගලාගෙන යනවා.
අන්න එහෙමනම් අපිට පැහැදිලියි මෙන්න මේ කාරණේ. මනස විඥානයේ සිත කියනවා. මේකේ ක්‍රියාවලිය විදිහට ක්‍රියාත්මක වෙන විදිහ අනුවයි මේකට නම තිබ්බේ. දැනගන්නවා කියන අර්ථයෙන් මොකද්ද කිව්වේ? විඥානි කිව්වා. මනසින් අරමුණක් ගත්තා, ඒ හින්දා අපි කිව්වා ඒකට විඥාන්ට මනස කියලා. ඒක අරගෙන මනාප අමනාප විදිහට සිතිවිලි පහල කළා. එතකොට මොකද්ද කිව්වේ? සිත කිව්වා. අන්තිමට බෙදලා බැලුවා මොනවද තිබුණේ? වේදනාවක්, සංඥාවක්, චේතනාවක්, ස්පර්ශි, මානසිකාරි, සතර මහා ධාතු. දැන් ඔන්න සංසාරේ. දැන් මොකද්ද මේ සංසාරේ? බලන්නේ බුදුවරු දුටු ලෝකය. ආන්න ශ්‍රාවකය පහදිනවා අපගේ ශාස්තුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යවත් වනසේක. මෙවන් වූ හිස් පැවැත්මක් නේද මෙතන තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ගැන රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මෝහය දුරු කළා. ඒ නිසා අරහං වනසේක. කොහොමද පහදින්නේ? අරහං වනසේක කියලා ශ්‍රාවකය සද්ධාව පිට ගත්තා. අද මෙතන කීයක් ඉන්නවද? මේ හැම දිනාම ඒ බුදුරජාන් වහන්සේගේ වචනය අහලා තමයි මෙච්චර අමාරු දෙයක් මෙහෙම තීරුවේ. ඒත් අමාරුයි. බුදුරජාණන් වහන්සේට කවුද කියන්න හිටියේ? අම්මා හිටියද? තාත්තා හිටියද? යසෝදරාව හිටියද? රාහුල කුමාරය හිටියද? කවුරුත් නෑ. උන්වහන්සේම මේ ක්‍රියාවලිය අවබෝධ කළා. සම්මා සම්බුද්ධ වෙනසේක කියලා අන්න බුදුරජාන් වහන්සේගෙන පැහැදුණා. මෙන්න මේ විදියට හිත අවබෝධ කරද්දී, මේ විදියට හිත තැම්පත් කරද්දී උන්වහන්සේ ওই විදියට නුවණ අවබෝධ කරන එකට කියනවා විදර්ශනා. මොකද්ද විදර්ශනා? ඒ දේ අවබෝධ කරගන්න හිතේ එකඟකම උනේ. එතකොට මොකද්ද සමතේ? සමතේ විදර්ශනා වඩද්දී දිවස ඉපදුණා. දිව්‍ය ශ්‍රවණේ ඉපදුණා. 이르දි පෑවා. ආශ්චර්යවත් ඥානයන් උපදව ගත්තා. අනිත් කෙනෙක්ගේ හිත තුල ස්පර්ශින් වේදනා සංඥා චේතනා සකස් වෙච්ච විදි දැක්කා. යම් යම් පුරුදු හිතක තියනද ඉව්ව ආවේ ඊට ඉස්සෙල්ලත් මේ පුරුද්දෙන් කියලා උන්වහන්සේ දුටුවා. ඔන්න කර්මී ක්‍රියාවලියක් මෙතන තියෙනවා කියලා උන්වහන්සේ දුටුවා. මම මෙහෙම කතා කළොත් මේ ඇයට මේක තේරෙනවා කියලත්, එයාලගේ හිතේ ශ්‍රද්ධාදී ධර්මෙන් වැඩෙන්නේ මෙහෙමත් කියලා උන්වහන්සේ දුටුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියන කවුද? විජ්ජාචරණ සම්පන්නයි. සුගත රාග ద్వේස මොහ නැති නිවනටපත් වුණා. සුන්දර මගකි ආරියෂ්ටාංග මාර්ගේ. ලෝකවිදු මේ පංච උපාදානස්කන්ධ ඇස කන කියන ලෝකෙ උන්වහන්සේ අවබෝධ කළා. නොයලුණා ලෝකවිදු. අවියායුධයක් නේ. කුමටනම් අවියායුධ ගන්නද මේවට? නේ? උන්වහන්සේ අවියායුධයක් නැතිවම මුලා වෙච්ච සත්වයන් දමනය කළා. දෙවි මිනිසුන් අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දෙවි මිනිසුන්ට මෙන්න මේ මුලා වෙච්ච දෙවි මිනිසුන්ට මේ ඇත්ත කියා දුන්නා. සත්තහ දේව මනුසන් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රු හංග ගත්තේ නෑ. සත්වයන්ට අවබෝධ කරගන්න ඕන විදිහට මේ ධර්මයේ කියා දුන්නා. බුද්ධ ඔබම කල්පනා කරන්න මේ ගුණේ දරා ගන්නට නම් පුළුවන් බුදුවරයෙක් තමයි. ඒ භාග්‍යතුන් වහන්සේ ඒසා භාග්‍ය භාග්‍යවන්තයි. භගවාවනසික ශ්‍රාවකයාගේ හිත පිහිටනවා. කුමක් හොයන්න ගිහිල්ලාද?
විඤ්ඤාණි හොයන්ට ගිහිල්ලා. දැන් තේරෙනවා මේ කියා දීපු වචන සාරාංශ කල්පලක්ෂයක් පිරුම් කළ අවබෝධ කරලා කියා දීපු විඤ්ඤාණි කියලා එකක් තියෙනවාමයි. මැජික් කාර්යයක්මයි. අනිත්‍යමයි. හේතුන්ගෙන් හටගත් දෙයක්මයි. ඒ කියපු දේ ස්වාකාතයි. මනාකොට කියපු එකක්. සම්දිට්ඨිකයි. මේ ජීවිතේ දැනගන්න පුළුවන් එකක්. අකාලිකයි. ඕනම කාලෙක සත්‍යයි. ඒහි පසිකයි. එන්න මෙහෙම දෙයක් කියලා පෙන්වන්න. ඕපනායිකයි. තමා තුලින් දකින්න. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඒ කෙනාගේ නුවණ හැටියට මැජික් කාර්යවල්ල ගන්න. නැත්තන් නින්ද යනවා. ඔව්ද නැද්ද? මැජික් කාර්ය ඊළඟක පෙන්නනවා. මොකද්ද? හානි දීපන් ඔව්ව කොහෙද නේ? ඔව්ද නැද්ද? ධර්මයේ ගැන නොසෙල් වෙන සද්ධාව පීටෙනවා. ධර්මයේ ගැන අපහැදීම දුරු වෙලා යනවා. ආන දුගතියෙන් ගැලුණා සුගතිය පිහිටිය. සංඝයා සුපටිපන්නයි උජුපටිපන්නයි ඥායපටිපන්න. ආන්න ගුණ දැනම් පැහැදුනා. දුස්සීලකම දුරු වෙනවා. සීලයේ පින විනය උපදිනවා. සෝතාපට්ටි අංග පිහිටනවා. බලවත්ව පිහිටනවා. දැන් ලෝකෙ දිහා බලන කෝණේ වෙනස් වෙනවා. එයාට අරුබුද උපදිනවා. ද්වේෂය, ඉරිසියා, එකට එක ආදී ධර්මතා උපදිනවා. එයා දකිනවා මේ මැජික් කාර්යයගේ දෙයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? පීඩා විඳිනවා. විඳ විඳ මොකද කරන්නේ? ඒක දුරු කරන්න වෙහෙසෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා ආමා මහ නිවනටයි ඔය යන්නේ. භව හතක් ඇතුළත ධර්මය අවබෝධ කරගන්නවා කියලා. එහෙනම් ඔබ දැනගත්තේ අද මොකක්ද? විඥාණ ගැන. මොකද්ද දැනගත්තේ? විඥාණ ගැන දැනගත්තා. ඒ නිසා මේ අපි දැනගත්ත දේ හරිම ආශ්චර්යවත් දෙයක්. හොඳට හිත පිහිටවගෙන ඒ කියා දීපු දේවල් නැවත නැවත විමසන්න. එතකොට අපිට තේරෙනවා මෙතන සිද්ධ වෙන්නේ මෙවන් වූ ක්‍රියාවලියක් කියලා. ඔබ අද මේ ශ්‍රවණය කළ උතුම් දහම් කරුණු මේ ගෞතම බුද්ධ ශාසනය තුල මේ දැන ගැනීම මාත්‍රයක් වෙච්ච මේ විඥානය අවබෝධ කරගෙන මේ බුද්ධ ශාසනය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මෙහි දහම් කරුණු ඔබට හේතු වාසනා වේවා කියලා සාදු කියනවා.